ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ජාතික වැදගත්කම නිසා මිනිත්තු දෙකක් කිල්ලුවා. ඒ මිනිත්තු ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමත් සභාවේ සිටින මොහොතේ මම අවධානයට යොමු කරන්නට කැමති එතුමා හොඳින් දන්නවා මේ SARS සහ MERS කියන වෛරසය කාලයක් අපේ රටේ ක්‍රියාත්මක වුණා. දැන් කොරෝනා වෛරස් කියන ඒ රෝගය චීනයේ නගර දෙකකින් වූහාන් සහ හුවන්ගෑන් කියන නගර දෙකක් දැන් මම හිතන්නේ සම්පූර්ණයෙන්ම ෂට්ඩවුන් කරලා දැන් භයංකාර තත්ත්වයට මම මේ සභාවේ මේක මතු කරන්නට හේතුව තමයි දැන් හොංකොං දක්වත් සිංගප්පූරුව දක්වත් මේක ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේක විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්නේ ඔබතුමා මේ සභාවේ සිටින මොහොතේ මේ මාසේ 25 සිට පෙබරවාරි 8 දක්වා චීන අලුත් අවුරුදු සමය ක්‍රියාත්මක වෙනවා. අපි සංඛ්‍යාලේඛන මං සතුව තිබෙනවා 2014ත් 2016ත් අතර කාලෙ දිහා බැලුවම චීනෙන් පැමිණි සංචාරකින් දෙගුණ වෙලා තිබෙනවා. දැන් මේ වෙන විට 270,000කට ආසන්න ප්‍රමාණයකට අවිල්ල තිබෙනවා. ඉතින් මම මේක වැදගත්කම මම මේ පෙන්වන්න හදන්නේ විශේෂයෙන්ම කොරෝනා වෛරස් එක දැන් ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයක් තුළ විශේෂයෙන්ම චීන අවුරුදු සමයත් ජනවාරි 25 සිට පෙබරවාරි 8 දක්වා ක්‍රියාත්මක වෙන සමය තුළ ඒ කාලය තුළ විශාල චීන සංචාරකින් ප්‍රමාණයකුත් අපේ රටට පැමිණෙන්න තිබෙන මොහොතක මම හිතන්නේ ඔබතුමියත් ගරු අග්‍රාමාත්‍යතුමත් මේ රජයත් ඒ සඳහා ගත යුතු පියවර ටික ගණ්ඩේ කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේ ප්‍රකාශය මම කරන්නේ මේ රටේ සංචාරක කර්මාන්තය පළුදු කරන්නට නෙවෙයි, අත් වශයෙන් මේ සංචාරක කර්මාන්තය අපි දියුණු කරන්නට ඕන. නමුත් ඒ තුල තිබෙන අවදානම ගැනත් හිතලා ඒ ගුවන්තොටුපළ සහ වෙනත් වැදගත් ස්ථානවල ඒ ගතියුතු පියවර ගැනීම වැදගත් කියන යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉදිරිපත් කිරීම නතර කරනවා.